ඔබගේ නම කියමු. මගේ නම නිමල් පියසිරි. පදිංචිය? පදිංචිය මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවැච්චිය ප්‍රදේශයේ තමයි. ඒ මැදවැච්චියට මම කිලෝමීටර් 11ක් මන්නාරම් පාරේ යන්න ඕනේ. ඒ ගියාම තමයි අපේ ගම හම්බ වෙන්නේ. බබාගේ නම සහ ඔහු ගැන විස්තර ටිකක් කියමු. මගේ පුතාගේ නම ආකාශ් කවිස දිසානායක. එයා දැනට වයස අවුරුදු 16ක දරුවෙක්. මේතරේ අධ්‍යාපන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්න තමයි හිටියේ. ඉතින් මේ අසනීප නිසා ඒ සියලු දේ යාට නැති වුණා. ඉතින් දැන් ඉතින් ඒ අසනීපයට ප්‍රතිකාර කරන ගමන් තමයි අපි ඉන්නේ. කොච්චර කාල වෙනවද මේ රෝගයට ගොදුරු වෙලා? මේ රෝගය කියන්නේ අපේ පුතාට තිබුණේ ඉස්සෙල්ලම ඔළුවේ වේදනාව. අවුරුදු 5ක් විතර තිබුණා. අපි ඉතින් ඒ පළාතේ ඉන්න හොඳම වෛද්‍යවරු අල්ලලා ඒ වගේම මෙයාගේ පරීක්ෂණ කටයුතු කරලා ගොඩ කාලයක් වුණා. නමුත් නිශ්චිතවම රෝගේ මොකක්ද කියන එක අපිට අඳුනගන්න බැරි වුණා. ඉතින් ගන්න තියෙන හැම ප්‍රතිකාරයක්ම ගත්තා. මමයි මගේ බිරිඳයි ඊට අමතරව මගේ පවුලේ මේ බිරිඳගේ අම්මා ඒ නෑදෑයෝ හැමෝම වගේ මේ දෙයට මහන්සි වුණා. නමුත් රෝගේ මොකක්ද කියන එක අපිට හොයාගන්න බැරි වුණා. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ වෙනකොට කොහොම හරි මෙයාගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ නතර වුණා. එයාට මතකයේ කියන එක සම්පූර්ණ නැතුව ගියා. එයා අඩුම මමයි අම්මයි තාත්තාවත් අඳුරන්නේ නැති තත්ත්වයට පත් වුණා. පස්සේ අපි මගේ ඥාතියෙක්ගේ මාර්ගයෙන් අපි මේ ගම්පහ පෞද්ගලික රෝහලක ඉන්න වෛද්‍ය විශේෂඥ වෛද්‍ය දීපාල අත්තනායක එතුමව චැනල් කරලා බලනකොට තමයි අපිට අර MRI පරීක්ෂණයක් කරනකොට දැනගත්ත මෙයාගේ හිසේ ගෙඩියක් තියෙනවා. ඉතින් ඒක මොළයට සම්බන්ධයි. ඒ නිසා මේක මේ සත්කමකින් තමයි සුව කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි එක්කන් ආවා. ඇවිල්ලා MRI පරීක්ෂණය කරලා කොළඹ ජාතික රෝහලේ තමයි මෙයාව නතර කරේ. මම පුතත් එක්ක නතර වුණා. ඒ අවස්ථාවේදී ප්‍රථම සත්කමක් විදිහට මෙයාට සන්ට් එකක් يعني බටයක් දාන්න ඕනේ කිව්වා. ඒක දාලා ටික කාලයක් බලලා ඔපරේෂන් එකට යමු කිව්වා. මොකද මෙයාගේ මොලේ තියෙන නිසා මෙයාගේ වයසත් එක්ක එක සැරේට සත්කම කරන්න අපහසුයි කිව්වා. ඉතින් අපි කැමති වුණා. ඊට පස්සේ ඒ සන්ට් එක දාන එක බටය දාන එක කරලා මෙයාව මාසයක් හොස්පිටල් එකකින් ඩිස්චාර්ජ් කරලා හිටියා. පස්සේ කුමාරි මේ අවුරුද්දේ 3 වෙනි මාසයේ වෙනකොට මෙයාගේ තත්ත්වය ගොඩාක් බරපතල වුණා. එයාට තනියෙන් එයාගේ කටයුතු කරගන්නවත් බැරි වුණා. ඉතින් ඒ තත්ත්වයේ උඩ අපිට මේ සායන දින දීලා තිබුණා අප්‍රේල් මාසයේ 4 වෙනිදා. නමුත් එදාට කලින් මෙයා ගොඩාක් බරපතල සාසනීප වුණා. නැගිටින්නවත් කතා කරන්න කන්න බොන්න මුකුත් නැතුව ගියා. පස්සේ අපි වෛද්‍යවරයාට කතා කරාට පස්සේ මෙයාව එක්කන් එන්න මෙයාගේ සම්පූර්ණ සත්කම කරන්න ඕනි කියලා. ඉතින් ඒ සත්කම කරා. එදා පැය කොහොම හරි 9කට අධික කාලයක් සත්කම තිබුණා. ඊට පස්සේ අපි මෙයා එතනින් පස්සේ දැඩි සත්කාරයකට දාලා දවස් 8ක් හිටියා. නමුත් මෙයා සිටියේ සම්පූර්ණ අර කෝමා තත්ත්වයේ වගේ. මෙයා කතා කරන්නේ ඒ මුකුත් නැහැ. නිින්දෙම තමයි හිටියේ. පස්සේ ඒ අතරතුර මේ මහරගම පිළිකා රෝහලට මෙයාගේ ඒ ඔළුවේ තිබුණු ගෙඩියේ කොටස් වල පරීක්ෂා කරලා තියෙනවා. අපි දන්නේ නැහැ. කොහොම හරි අප්‍රේල් මාසේ 22 වෙනිදා මෙයාව රෝහලෙන් බැහැර කරනකොට අපිට කිව්වා මෙයාට සමහරට මේ පිළිකා තත්ත්වයකට එන්න ඉඩ තියෙනවා. ඒ නිසා මහරගම රෝහලට ගිහිල්ලා බලන්න කියලා. ඒ අනුව මේ මහරගම රෝහලේ මේ අපි වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක සර් හම්බ වුණා. ඊට පස්සේ කිව්වා මෙහෙම තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මෙයාට රේඩියෝ තෙරපි නැත්නම් අර ලයිට් අල්ලන එක කරන්න ඕනේ. ඒ නිසා මෙහෙ තියාගන්න ඕනේ කියලා. හැබැයි අපි හිටියේ වාට්ටුවේ දවස් 2යි. පුතා තියාගෙන අප්‍රේල් මාසේ 30 වෙනිදා ඉඳලා මැයි මාසේ 3 වෙනිදා වෙන ඒ අතර දවස් 2යි අපි හිටියේ. ඒ දවස් දෙකෙන් පස්සේ තමයි අපි ගොඩක් අසරණ වුණේ. ඒ කියන්නේ දරුවත් අපි මුකට මම ලැජ්ජ වෙන්නේ නැහැ. ඇත්තම මගේ ආර්ථිකත්වය ගැන කියන්න ඕන තරම් ස්ථිර අවස්ථාවක් නැහැ. මටත් නැහැ. එයා සාමාන්‍ය සුවන් රැකියාවක් විදිහට ඇඳුම් මහන එක තමයි කරේ. මමත් ඉතින් එදින්දා වැඩ කටයුතු කරන මගේ ගොවිතැන් කටයුතු කරගෙන හිටියා. නමුත් ඉතින් මට ඒ වාට්ටුවෙන් අපි පුතාවත් අරගෙන එනකොට එහි හිටිය වෛද්‍යතුමෙක් කිව්වා මේ මෙහෙම තැනක් තියෙනවා ඉන්දිරා පිළිකා බාරය කියලා. එතනට යන්න ඔයාටයි නෝනටයි දරුවටයි 3 දෙනාටම ඉන්න පුළුවන් කියලා. ඇත්තෙම ඉතින් අපි හිතේ ගොඩක් අර ගස්තනින් හිටියේ. මොකද අපි ඒ වෙනකොට මෙයා වෙනුවෙන් අවුරුදු 2-3ක විතර විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා පුද්ගලික රෝහල් වලින් රජයේ රෝහල් වලින් මෙයාට ප්‍රතිකාර කරා බෙහෙත් ගත්තේ ඒ දේවල් ඔක්කොම කරලා අපි ගොඩක් ආර්ථිකත්වෙන් පහළ වෙట్లా හිටියේ. ඉතින් ඒ අනුව අපි දෙන්නාටම තිබුණු ගැටලු තමයි අර රෝහලේ ඉස්සරහා තියෙන අර ලොබියක ඉඳගෙන කල්පනා කරා දැන් මොකක්ද අපි කරන්නේ. කනබුණ එක නම් කොහොම හරි කරගන්න පුළුවන්. නමුත් දරුවා ඒ වෙනකොට අර ප්‍රධාන සැච්කමෙන් පස්සේ මෙයාට දවම් පාදේ එවිදින්න බැරි තත්ත්වයක් ආවා. මේ වම් මත පණ නැති ගතියක් තිබුණා. මම ඇහැ අරින්නේ නැහැ. කොඳුන ආරටිය කෙලින් තියා ඉන්න බෑ. ආව අපි දෙන්නගේ වාරුවෙන් තමයි ඇවිද්දේ. ඊට පස්සේ කොහොම හරි දැන් අපි කල්පනා කරගෙන ඉඳලා ඊට පස්සේ තමයි අපිට අර පණිවිඩය හම්බුනේ. ඊට පස්සේ මම ආවා මෙතනට.
ඇතුළෙදිම මට හිතර දැනුනේ මම බෞද්ධාගමිකෙක් මං අදහන ආගමට අනුව අපිට සහනයක් ලැබෙන්න කියන එක තමයි මං ඉතින් හිතේ ධාරණය කරගෙන ආවේ. ඒ ආව වගේම මාව එතන පිළිගැනීමේ නිල්දායින් හිටියේ මිස්ලා දෙන්නෙක් හිටියේ. ඒ දෙන්න කතා කරපු විදිහට මට හැඟුණා මෙතනින් අපිට යම්කිසි සේවාවක් වෙයි. මං අර බෝඩ් එක දිහත් බලන් ආවේ ඉන්දිරා පිළිකා බාරේ සුවාරණ. ඇත්තම හැබැයි මං ආවේ මෙතන නවාතැන් පහසුකමක් බලාපොරොත්තු වීම විතරයි. කියන්නේ අද රටේ තියෙන තත්ත්වයේ අනුව කෙනෙකුට කන්න බොන්න දීලා නවාතැන් පහසුකම් නොමිලෙන් දෙනවා කියන එක ඇත්තෙම කරන්න ගොඩක් අපහසු කාර්යයක්. නමුත් මම මෙතන ඇවිල්ලා මිස්ලට කිව්වට පස්සේ මට ඇප්ලිකේෂන් එකක් දුන්නා. මේක ගිහිල්ලා වෝඩ් එකෙන් සම්පූර්ණ කරගෙන එන්න. මම හැබැයි වෝඩ් එකෙන් සම්පූර්ණ කරගෙන ඩොක්ටරින් අස්සම් කරගෙන මං දරුවවත් මගේ නොනමත් අරගෙන ආවේ නෑ. මං තනියෙන් ආපහුවා. ආව ගමන් ඇහුවා කෝ දරුවා කියලා. මං කොමිස් මං පොම් මේක බාර දීලා මිස්ලගේ අවසරය අරගෙන නෑ නේ පොම් එක කොහොමද තියලා ගිහිල්ලා දරුවව අරන් එන්න කිව්වා. ඒදි අර ආරක්ෂක නිලධාරියත් මට කිව්වා දරුවත් අරන් එන්න කියලා. ඊට පස්සේ අරන් ආවට පස්සේ තමයි මං ඇත්තෙම මේ සුවාරණක වෙන්න කටයුතු මෙතන අර පිළිකා බාරයේ මගේ දරුවට ඒ අසනීපේ තිබුණත් මෙතන ඉන්න කාර්ය මණ්ඩලය මගේ දරුවගේ අසනීපේ ඒගොල්ලන්ගේ වගේ කරන අර වෛද්‍ය විද්‍යාවේ තියෙනවා මමත් නර්සින් කෝස් එකක් කරපු කෙනෙක් වෙදකමයි හෙදකමයි කියලා. වෙදකමක් වෙන්නේ රෝහලෙන් වුණාට හෙදකම කරන්න ඕනේ කොයි ඉන්න සාත්තු සේවකයෝ. නමුත් හෙදකම කියන එක මම මෙතනින් දැක්කා. ඒ හෙදකම කොයිතරම් පුළුල්ව මෙතන කරනවාද කියලා. අපේ දරුවෝ අපේ වුණාට අපට ඕන විදිහට ඒගොල්ලොම තියාගන්නවට වඩා මෙතන ඉන්න කාර්ය මණ්ඩලයේ ඉන්න ඒ සර්ලා මිස්ලා පුදුම තරම් දරුවෝ වෙනුවෙන් කැපවීමක් කරන්නේ. කනබුන කෑම ටිකේ ඉන්න විදිහේ හවසට මේ උඩට ඇවිල්ලා ඒගොල්ලෝ වෙනුවෙන් මේ කරන පරිබාහිර කටයුතු වලදී ඒගොල්ලන්ගේ මනසාදන ඒ දේවල්. ඉතින් අපිට ඇවිල්ලා දවසක් දෙකක් යනකොට මට මං කල්පනා කරේ ඒකයි කෑම බීම ටිකේ ඉඳලා මොන තරම්නම් මේ සේවාවක් මෙතන වෙනවද කියලා. ඉතින් මම අපේ ගෙහෙට කතා කරලා අම්මට පවුලේ අයට ඔක්කොටම කිව්වා බය. ඒගොල්ලෝ හැමෝම හිතේ මේ චකිතෙන් හිටියේ අපි දෙන්නට මේ දරුවක් තියාගෙන දින 28ක් ෆ්ලයිට් අල්ලන එක තියෙනවා. ඉතින් ඒක කරගන්න පහසු ක්‍රමයක් කොහොම හැදෙයිද කියලා. මොකද ඇත්තෙම රෝහලේ ඉන්න බෑ. අපි ගියාට පස්සේ අපි දැක්කා වාට්ටුවක ඉන්න දරුවෝ වැඩිහිටි වාට්ටුව වෙනම තියෙනවා. ළමා වාට්ටුවක දරුවෝ කොයිතරම් ප්‍රමාණයක් ඉන්නවද, ඒගොල්ලොන්ට එතන ඉන්න තියෙන අවකාශය කොයි වගේද කියන එක අපි දැක්කා. නමුත් අදට අපි මාසයක් වගේ කාලයක් වෙනවා මෙතනට ඇවිල්ලා. ඉතින් මම එකයි කිව්වේ අර හෙදකමත් මූල් කරගත්තු පුදුම තරම් කියලා නිම කරන්න බැරි මිත්‍රශීලීභාවයෙන් අර ලැඹදියාවෙන් ඇත්තෙම කියනනම් මේ එකම පවුලක අර සහෝදරයෝ පොට්ටාසය ජීවත් වෙන විදිය තමයි මෙතන ජීවත් වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මෙතන නිර්මාණය කරපු මෙතන පවත්වාගෙන යන ඒ සෑම සිලුම් දෙනාට මම අර කිව්වේ එකයි මම බෞද්ධ ආගමිකයෙක් කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයට අනුව තුනුරුවනේ ආශිර්වාදෙම ප්‍රාර්ථනා කරනවා තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න. මේ අයට අඩුම මම එකයි කිව්වේ මේ සේවයේ ඉන්න සියලු කාර්ය මණ්ඩලයට හිසේරක් දක්වත් එන්න පයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මොකද මේක පුදුම අර සුවාරණට එහා ගිය අරණක් තමයි. ඔව්, දරුවට මේ වගේ රෝගයක් මුලින්ම වැළඳෙන මොහොතේ ඔබ අම්ම කෙනෙක් විදිහට ඔබට දැනුනේ මොන වගේ හැඟීමක්ද? කියාගන්න බැරි වේදනාවක් දැනුණා. මම මෙහෙම දෙයක් හිතුවේ නෑ ඇත්තටම. කතා කරගන්න ඕනේ. දැන් ඇත්තටම ගොඩක් හොඳයි. දරුවා බෑ නැත්තත් ඒ වගේ හිටියේ. මට ගොඩක් සතුටුයි මේ වගේ තැනකට එන්න ලැබිච්ච එක ගැන. දැන් ගොඩක් පුද්ගලයන් මේ වගේ රෝගයක් වැළඳුනාට පස්සේ ඉක්මනින් මානසිකව වැටෙනවා. ඉතින් ඒ වගේ පුද්ගලයන්ට ඔබ දැන් මේ පවුලේ බර කරට ගත්ත ඔබ පියා. ඉතින් ඔබට මොකද්ද කියන්න තියෙන්නේ ඔවුන්ට? ඇත්තෙන්ම කියනවා නම් මානසිකව විතරක් නෙමෙයි කායික මානසිකව කියන පීඩනය, ඒ වේදනාව මටත් මගේ බිරිඳටත් දැනුණු වාර කියන තවදුරටත් ඒ වේදනාව අපේ හිතේ තියෙනවා. මොකද අපිට ඉන්නේ මේ මටයි මගේ බිරිඳට ඉන්නේ මේක පුතා විතරයි. ඉතින් එයාව අපි හැමෝගෙම මේ ප්‍රාර්ථනාව තියෙන දෙමෝපියන්ගේ දරුවෝ ඉහළට යනවා කියන ඉහළට ගිහිල්ලා ඒගොල්ලෝ හොඳ තැනක ඉන්න එක තමයි දෙමෝපියන්ට තියෙන සතුට. දරුවන්ට රිද්දෙනකොට දෙමෝපියන්ට ඇඬෙනවලු. ඉතින් අපේ පුතා වේදනාවෙන් කොච්චර එයාට කියාගන්න බැරි වුණා. එයා මම අර කිව්වා සීතත්වයේ කෝමා තත්වයක තමයි හිටියේ මාසයක් විතර. ඉතින් එයා බින්දින වේදනාව එයාගේ මේ ශරීරයේ චලනය වෙන වෙන දේවල් වලින් අපි දැක්කා. හැබැයි නමුත් මම හදවතෙන් ඇඬුවත් මගේ
බිරිඳ දිගින් කඳුලෙලුවත් මං එයාට දුක් වෙන්න දුන්නේ නැහැ. බලාපොරොත්තු නැති කරගන්න දුන්නේ නැහැ. මං කොයි වෙලෙත් කිව්වේ ඔයා බය වෙන්න එපා. අපේ දරුවට සුව වෙන්න. ඉතින් මම දරුවෙගේ තාත්තෙක් විදිහට අනිත් තාත්තලට දෙමෝපියන්ට කියන්නේ තමන්ගේ දරුවෙගේ අසනීපයකදී තියෙන කාර්ය බහුලතාවයත් එක්ක ඒක අතාරින්න එපා. හදිසියට ගිහිල්ලා බෙහෙත් ගන්න එපා. හදිසියට ගන්න වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්න එපා. රජයේ රෝලකට හරි යොමු කරලා ඒ දරුවා ගැන නිසි පරීක්ෂණ. අපිත් මුලදී අපිත් මෝඩ වුණා. අපිත් ගේන්න ඕන තැනට ගෙනාවේ නැහැ. නමුත් ඒක සාමාන්‍ය දැන් තියෙන ක්‍රමේ නිසා හදිසියට අපි දුවන්නේ තියෙන කාර්ය බහුලතාවයත් එක්ක ළඟ ඉන්න වෛද්‍යවරුන්ට ගිහිල්ලා ඒ වෙලාවට බෙහෙත් ටිකක් ගන්න එක විතරයි. ඉතින් අපිත් අවුරුදු 6ක් වගේ වැනි කාලයක් තුළ ඒ දේ කරා. නමුත් දැන් මන් දෙමෝපියන්ට කියනවා හැම අම්මෙක් තාත්තෙක්ම තමන්ගේ දරුවෝ ගැන විශේෂයෙන් උනන්දු වෙන්න. ඒ දරුවෝ එක දිගට අසනීප තත්ත්වයක් කියනවනම් එයාව නිසි පරීක්ෂණයකට යොමු කරලා එයාට අවශ්‍ය ප්‍රතිකාරම් දෙන්න. එහෙම වුණොත් අද මමයි මගේ බිරිඳයි බිඳින මේ වේදනාව, මේ දුක සන්තාපය කියන එක ඒ අම්මලා තාත්තලාට දැනෙන්න තිබෙයි. මොකද මේ වගේ රෝගයක් වැළඳුනොත් කොච්චර මානසිකව වැටෙනවද හැම පැත්තෙම. ඇත්තෙන්ම මොකද පවුලක තාත්ත රසනීපයක් වුණොත් අම්මා සීළු කටයුතු කරට අරගෙන කරනවා. අම්මට රසනීපයක් වුණොත් තාත්ත සීළු කටයුතු කරට අරගෙන කරනවා. නමුත් දරුවෙක් රසනීප වුණොත් ඒ දෙන්නම හැම පැත්තෙම වැටෙනවා. ඉතින් ඒ තත්ත්වයට යන්නේ නැතුව තමන්ගේ දරුවම්ම දෙමෝපියන්ට තියෙන එකම මුදුන්වල් කඩම නැත්නම් දෙමෝපියන්ට තියෙන එකම සතුට තමයි දරුවෝ. දරුවෝගේ සතුට රකින්න නම් දෙමෝපියෝ හරියට ඉන්න ඕනේ. දෙමෝපියෝ දරුවෝ ගැන උනන්දු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මොන මාසනීප තත්ත්වයකදීවත් ඒක මඟ හරින්න එපා, අතහරින්න එපා, සැලකිල්ලට ගන්න නැතුව ඉන්න එපා. උපරිම සැලකිලිමත් වෙලා දරුවව පුළුවන් තරම් ඉක්මනින් හොඳ ප්‍රතිකාරයකට යොමු කරන්න කියලා තමයි මම දෙමෝපියන්ගෙන් ඉල්ලන්නේ. මොකද නැත්තම් අපි මේ පත් වෙච්ච තත්ත්වයට ඒගොල්ලන්ට පත් වුණොත් කොයි දේවල් කරත් වැඩක් නැහැ. දරුවෝ දුකින් ඉන්නව නම් වේදනාවෙන් මම එකයි කියේ පුතාගේ වේදනාව දැකලා අපි දෙන්න මම මානසිකව මම වැටුනේ නැහැ. මම ශක්තිමත් හිටියා. මගේ බිරිඳට වැටෙන්න දුන්නේත් නැහැ. හැබැයි අද අපේ පුතා ගොඩක් අර සුව තත්ත්වයක ඉන්නවා. ඉතින් අර වෛද්‍යවරු දෙවිවරු ඉතින් ඒ ගැන මම ඒගොල්ලන්ට මගේ ස්තුතිය පුද කරනවා. අපේ පුතා මේ දාගේ තත්ත්වයට ගන්න ලැබිච්ච එක නිසා දෙමෝපියනි පුළුවන් තරම් තමන්ගේ දරුවන් පිළිබඳ අවධානයෙන් ඉන්න. දරුවන්ගේ අසනීපයකදී අනිත් හැම දෙම පැත්තකට දාලා දරුවව සුව කරගන්න හොඳ පැත්තකට යන්න කියලා මම දෙමෝපියන් ඉල්ලීමක් කරනවා. ඉතා සංවේදී කතාවක්. බොහොම ස්තුතියි ඔබට ඔබේ කතාව අපත් සමග බෙදාගත්තට. බොහොම ස්තුතියි.